මේ පුංචි පරිසර පද්ධතිය තෝරාගත් භෝග වලින් පවත්වාගෙන යන තැන. විශාල ප්‍රමාණයෙන් වගා කර තිබුණු භෝගයක් දකින්න තිබුණේ නැහැ. ඒත් විවිධ වර්ග ඇතුළත් වෙලා තිබුණා. මේ පුංචි ගෙවත්ත අපි සියලු දෙනාටම ලොකු ආදර්ශයක් පෙන්වලා දෙනවා. මහා පරිමාණයෙන් භෝග වගා කර නොතිබුණාට වගා කර තිබුණු හැම දෙයකම පිළිවෙලක් තිබුණා. ඇත්තටම ගෙවත්තක් කියන්නේ අපේ අවශ්‍යතාව අනුව තෝරාගත් භෝග වගා කරගත් තැනක්. ඒ තුල විවිධත්වය තිබිය යුතුයි. අපේම කියලා ගෙවත්තක් හදාගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? අලුත් එළවලු ටිකක්, අලුත් පළතුරු ටිකක් අපිට ආහාරයට ගන්න පුළුවන් එක කොච්චර ආඩම්බරයක්ද? ඒක ඇත්තක්. ලොකු ආඩම්බරයකට හේතු වෙන කරුණක් තමයි. මේ දකින හැම දෙයක්ම තම මහන්සියෙන් කරගත් දේවල්. එළවලු, කොළ එළවලු හැම දෙයකින්ම සම්පූර්ණයි. පෙරේර මහත්මයාගේ මේ ගෙවත්තේ වගා කර තිබෙන හැම භෝගයකටම වගේ කාබනික පොහොර වලින් තමයි පුද සත්කාර කරන්නේ. කාබනික පොහොර පිළිබඳව ඔහුට ලොකු විශ්වාසයක් තිබුණු බව නම් පැහැදිලියි. කොයි පොලකට පොහොර ඕන? කොම්පෝස්ටර් වගේ දේවල්, කාබනික පොහොර වගේ දේවල් පසට යොදනවා නම් හොඳ අස්වැන්නක් ලබා ගන්න අපිට පුළුවන්. කොයි පොලට අවශ්‍ය පොහොර ලබා ගන්නට මේ වගේ සරල ක්‍රමයකට එළුවේ ඇති කරනවා නම් එහෙම මේ තියෙන ඕන තරම් පොහොර. ගෙවත්තක සත්ව පාලනය කරනවා නම් කාබනික පොහොර බොහොම ලේසියෙන් සකස් කරගන්න පිළිවෙත්. ගෙවත්තේ සත්ව පොහොර වගේම දිරාපත් වන කොළ රොඩු, පිදුරු මේ හැම දෙයක්ම පොහොර වශයෙන් යොදා ගන්න පිළිවෙත්. මේ ගෙවත්තේ තිබෙන ඉඩකඩ ක්‍රමානුකූලව යොදාගෙන තිබුණා වගේම තිබෙන ජලය ක්‍රමානුකූලව අර පිරිමැස්මෙන් උපයෝගී කරගන්නා බවක් අපි දැක්කා. පාත්ති වටේම පොල්ලෙලි අල්ලලා විවිධ හැඩයෙන් අලංකාර කර තිබුණා වගේම පාංචු සංරක්ෂණය පිළිබඳවත් ලොකු අවබෝධයකින් ඔහු කටයුතු කර තිබුණා. ආවේති පසර ගැනීම ඉතාම වැදගත්. ඒකට මම යොදාගන්නේ මේ පොල්ලෙලි. පොල්ලෙලි භාවිත කිරීමෙන් පසේ පාත්ති හැඩයකුත් ලස්සනට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පසේ මේ තියෙන තෙතමනයත් ආරක්ෂා වෙනවා. අවසානයේදී මේ පොල්ලෙල්ල පොරක් බවට පත් දිරා යමේ පොරක් බවට පත් වෙන නිසා ඉතාමත් හොඳයි මේ පොල්ලෙලි භාවිතය මේ වගේ දේවල් වලට යොදාගන්න. ඔහුගේ මේ අදහස් වලින් අප තේරුම් ගත යුත්තේ අපි ටිකක් උනන්දු වුණොත් පොහොර සපයා ගැනීම, පාත්ති සකසා ගැනීම, වගා කටයුතු වල නියැලීම මේ හැම දෙයක්ම අරුමයක් නොවන වගයි. තමුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිෂ්පාදනයක් තිබුණොත් ගමේ කාට හරි ඒ දේවල් අලෙවි කරන එක තමයි කරන්නේ. පුංචි අමතර ආදායම. ඒත් එතන ඊට වඩා ලොකු සතුටක් තිබෙනවා. මේ ගෙවත්තට පවුලේ සියලුම දෙනාගේ උදව් උපකාරත් ලැබෙන බව දැනගන්න ලැබුණා.